වැඩි ගොඩක් ඉන්න ඕන මේ කමක් නැහැ ඉතින් අපි පන්තිය කරගෙන යමු මෙතන ඉඳලා දැන් අද මම ඔයාලත් එක්ක පොඩ්ඩක් අර වචන පැත්ත ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කරලා පන්තිය පොඩ්ඩක් ඉස්සරහට කරගෙන යන්න යන්නේ අද මම බෝඩ් එක පාවිච්චි කරන්නෙම නැහැ අද අපි වචන ඉගෙන ගන්න එක තමයි කරන්නේ පොඩ්ඩක් මම මේ ඔයාලට එවල තියෙන ටියුට් ටික එක්ස්ප්ලেইন කරන එක අද කරනවා හරිද එතකොට ඒක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි ටියුට් ටික ස්ටඩි කරද්දී හොඳයි මේක ටියුට් එක තියෙන කොටසම්ම තමයි අරගෙන තියෙන්නේ මේ ටියුට් ඔයාලා print කරලා තියාගන්න ඉන්නවනම් මේ වෙද්දි ඔයාලට පුළුවන් මේ හිස්තැන් වල අවශ්‍ය දේවල් එහෙම මොන හරි තියෙනවා නම් සටහන් කරගන්න ඊට අමතරව මෙතන හිස්තැන් වල මේ ඉඩ තියලා තියෙන නම් හිරගනාවලින් ලියන්න හිරගනා ඉගෙන ගත්තට පස්සේ හිරගනාවලින් ලියන්න තමයි ඉඩ තියලා තියෙන්නේ හොඳ බලමු මුලින්ම මම මේ කාලය ගැන තමයි කතා කරන්න යනවා මේ නෝට් ලිව්වේ නැතත් කමක් නැහැ මේ ටියුට් එක print කරගත්තら හරිය කාලය කාලය කියලා කියන්නේ දැන් ඔකට අයිති වෙනවා වෙලාව දින මාස ඔය හැම දෙයක්ම අයිතිනේ දැන් මම දැන් මේ වෙලාවේ කතා කරන්න යන්නේ දිනය ගැන කතා කරනවා දිනයට ජපනිස් වලින් කියන්නේ නිචි කියලා දිනයට කියන්නේ මොකද්ද නිචි කියලා කියන්නේ ඊට පස්සේ කාලය ඊට පස්සේ උදය කියලා කියන්නේ මෙතන මේ නමක් එහෙම නෙමෙයි උදේ කාලය කියන එක උදේට කියන්නේ අසා කියලා රාත්‍රියට කියන්නේ බන් කියලා දිනේ නිචි උදේ වරුවට කියන්නේ අසා කියලා රෑට කියන්නේ බන් කියලා එතකොට මේක කතා කරන අපි මෙන්න මේ යටතේ දැන් දිනේ ගත්තොත් දවස් දෙකක් ආපස්සට ගිහිල්ලා කතා කරනවා ඊට පස්සේ අද දිනය හෙට අනිද්දා ওই ටික ඔක්කොම කතා කරනවා උදේ වරුව ගත් ඒ ඒ දවස්වල උදේ වරුව ගැන කතා කරනවා ඒ දවස්වල රැයට මොකද්ද කියන්නේ කියලා කතා කරනවා හරි පෙරේදා පෙරේදාට කියන්නේ ඔතොතොයි කියලා පෙරේදාට කියන්නේ ඔතොතොයි කියලා ඊළඟට ඊයේ ඊයේ නම් අපි කියන්නේ කිනෝ කියලා කියන්නේ ඊයේ නම් මොකද්ද කියන්නේ කිනෝ කියලා කියන්නේ අද නම් අපි කියන්නේ කියෝ අල් කයන්නේ පටන් ගන්න කියෝ ඊළඟට හෙටට කියන්නේ අෂ්ට හෙට නම් අෂ්ට අනිද්දාට කියන්නේ අසත්තේ අනිතර කියන්නේ මොකද්ද අසත්තේ ඊට පස්සේ හැම කියලා කියන්න අපි පාවිච්චි කරන්නේ හැම දාම එහෙම කියද්දි හැම කියලා කියන්න පාවිච්චි කරන්නේ මයි කියලා මේ මයි කියන වචනේ මේක මේ තනි වචනයක් ඈත් වෙලා ලියවිලා තිබ්බට මේ කෑලි දෙක එකතු වෙන්නේ මේ වගේත් එහෙමයි මයිනිචි කියලා කියන්නේ එතකොට මොකද්ද හැම දිනේටම අපි කියන්නේ හැමදාම කියලා සිංහල වලින් කියන්නේ සිංහලෙන් කියද්දී අපි කියන්නේ හැමදාම කියලා හැමදාම නම් මයිනිචි ඊළඟට දැන් අපි ගත්තනේ ඔතතොයි කියලා පෙරේදාට ඔතතොයිනේ කියන්නේ එතකොට පෙරේදා උදේ නම් උදේ වරුවට කියන්නේ අසා කියලා පෙරේදා උදේ නම් අපි කියන්නේ ඔතොතොයි නෝ අසා කියලා මේවා මේ ඉගෙන ගද්දි පහසු වෙන්න තමයි මේ ස්ටන් තියලා ලියලා තියෙන්නේ නැත්තම් මේක තනි වචනයක් විදියට තමයි කොහොමවත් ලියවෙන්නේ ඔතොතොයි නෝ අසා ඔතොතොයි නෝ අසා ඔතොතොයි නෝ අසා කියලා කියන්නේ පෙරේදා උදේ කියන එක රෑට කියන්නේ බන් කියලානේ එතකොට පෙරේදා රෑ නම් මොකද්ද ඔතොතොයි නෝ බන් ඔතොතොයි නෝ බන් පෙරේ දරයට මොකද කියන්නේ ඔතොතොයිනෝ බන් ඊළඟ එක කිනෝ කියලා කියන්නේ ඊයේ කිනෝ කියන්නේ ඊයේනේ එතකොට ඊයේ උදේ කියලා කිව්වොත් මොකද්ද කිනෝනෝ අසා කිනෝනෝ අසා ඊ රෑ නම් කිනෝනෝ බන්
කිනෝනෝ බන් ඉර. ඊළඟට ක්‍යෝ 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 කියලා කියන්නේ අද කියන එක. ක්‍යෝ කියන්නේ අද. හැබැයි මේකේ අර උඩ විදිහට අර නෝදාලා අසා කියලා පිටිපස්සෙන් නෝදාලා බන් කියලා පිටිපස්සෙන් එහෙම දෙන්නේ නැහැ. අද කියන එක පොඩ්ඩක් විශේෂයි. අද කියන එක විශේෂයි. එතකොට මේකේ ක්‍යෝ කියන්නේ අද. අද උදේ නම් අපි කියන්නේ කෙසා කියලා. විශේෂ වචනයක් කෙසා. අද රෑ නම් අපි කියන්නේ කොම්බං කියලා. කොම්බං. කොම්බං. ඊළඟට අෂ්ටා කියලා කිව්වේ හෙටනේ. හෙට අෂ්ටා. හෙට උදේ නම් අෂ්ටානෝ අසා. අෂ්ටානෝ අසා අර උඩ දිනා වගේම තමයි. කිනෝනෝ අසා ඒ වගේ අෂ්ටානෝ අසා. හෙට උදේ. ඊට පස්සේ හෙට රෑ නම් අෂ්ටානෝ බන්. අෂ්ටානෝ බන් හෙට රෑ. ඊළඟට පෙරේදා කියලා කියන්න අපි පාවිච්චි කරන වචනේ සෝරි පෙරේදා නෙවෙයි අනිද්දා කියන්න පාවිච්චි කරන්නේ අසත්තේ කියලා. අනිද්දා කියන්නේ මොකද්ද? අසත්තේ. ඉස්සරහට දවස් දෙකකට ඉස්සරහින්. අසත්තේ. අනිද්දා උදේ නම් අසත්තේනෝ අසා. අසත්තේනෝ අසා. අනිද්දා රෑ නම් අසත්තේනෝ බන්. ඊළඟට මයි කියලා ඉස්සරහට දාන්නේ හැම කියලා කියන්නේ. එතකොට හැම දිනේම නැත්නම් හැමදාම මයිනිචි. හැම උදේම උදේවරුවට කියන්නේ අසා කියලානේ. එතකොට මයි අසා. හැම උදේම නම් මොකද්ද? මයි අසා. ඊට පස්සේ හැම රාත්‍රියම කිව්වොත් මයි බන්. මයි බන්. ඔන්න ඔය විදිහට අපිට කාලය සම්බන්ධ ඉතා වැදගත් වචන ටිකක් තමයි මේ ටික. මම මේ ටික කේක් කරලා පොඩ්ඩක් කියවන්න දෙනවා. අද මම රීඩින් පැත්ත ගැනත් ටිකක් අවධානයක් දානවා. අනිවාර්යෙන් ඔක්කොලාම සම්බන්ධ වෙන්න මේ වැඩේට. වැරදුනට අවුලක් නැහැ. දැන් ඔයාලා කියවන්න ඕනේ මේවා. ඔතතොයි ඔතතොයි නොඅසා ඔතතොයි නොබන්. කිනෝ කිනෝ නොඅසා කිනෝ නොබන්. ක්‍යෝ කෙසා කොම්බන්. අෂ්ටා අෂ්ටා නොඅසා අෂ්ටා නොබන්. ඊළඟට අසත්තේ අසත්තේ නොඅසා අසත්තේ නො බන්. මයිනිචි මයි අසා මයි බන්. හරි. අපි ඉගෙනගෙන තියෙන නොලෙජ් එක දාලා ඔය ටික හරියට කියවන්න බලන්න. මුලින්ම අමිල ඔයාලට මං කියන එක ඇහෙනවද? මේ කලින් මේ ටික කතා කරද්දි මගේ මයික් ඔෆ් වෙලා තිබ්බේ එහෙම නෑ නේද? කවුරු හරි පොඩ්ඩක් කියන්න. නෑ, කලින් තේරුම් කරනකොට ඇහුණා සර්. හරි, දැන් පොඩ්ඩක් මයික් එක ඔෆ් වෙලා. මම මේ දැන් ඔයාලා කීප දෙනෙක්ට මේ ටික කියවන්න දෙනවා. කීප දෙනෙක්ට කියන්නේ ඉන්න අයට කියවන්න දෙනවා. පොඩ්ඩක් අපි අද මේ රීඩින් පැත්තයි වචන පැත්තයි තමයි ටිකක් කරගෙන යන්නේ. මොකද මේවා ඉස්සරහට ඕන වෙනවා එකයි. හරි, මුලින්ම අමිල, ඊට පස්සේ නිපුන, ඊට පස්සේ පියුමි. ඔය පිළිවෙලට කියවගෙන යන්නකෝ. එක්කෙනෙක් කියවුනා අනිත් එක්කෙනා.
නිපුණ සිල්සමන් නිපුණ සිල්සමන් කියන්නේ ඔත්තොතොයි 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 නෝත ඔත්තොතොයි නෝ බං කිනෝ කිනෝ නෝත කිනෝ නෝ බං කියෝ එතා කොන් බං එතා my 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 bag පියුමි කියවන්න බලන්න පියුමි සර් මට කිනෝ ඉඳන් විතරයි පේන්නේ චුට්ටක් පල්ලෙහාට දාන්න අයිය අයියෝ සෝදස් මම මෙතනින් තප්පර දෙක තුනකට නැගිට්ටා ඒකයි මොනේ මොනේ හයි ඔතතොයි ඔතතොයි නොආසා ඔතතොයි නොබන් කිනෝ කිනෝ නොආසා කිනෝ නොබන් කියෝ කෙසා කොන්බන් අෂ්ත අෂ්ත නොආසා අෂ්ත නොබන් කවුද මෙයා මේ පියුමි මේක අෂ්ට නෙමෙයි අෂ්ඨා ඈ කට අර හරි සර් අෂ්ඨා අෂ්ඨනාසන් අෂ්ඨනාසා අෂ්ඨනොබන් අසත්තේ අසත්තේ නාසා අසත්තේ නොබන් මයිනිචි මයසා මයිබන් හයි කවුද හිටියේ ඔක්ක හරි මේ ජපන් එකක් මම තමයි කවුද දන්නේ නැහැ මේ එකයි ඩබල් ඒ එස් එෆ් කියන්නේ කවුද තවත් ජපන් පන්තියක් තියෙනවා වගේ හරි ඕකේ ඊළඟට ඩෙල් ඩෙල් DE double L ඔයාලගේ නමවත් මේකේ ටයිප් කරගන්න අඩුමතරේ නැත්නම් ඔයාලා හැමෝටම අංකයක් කියවලා තියෙනවා ඒ අංකේ නමයි දෙක ටයිප් කරගෙන එන්න DE double L හරි දේවක 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 මදු මදුවන්ති මදුවන්ති සුනෙත් කුමාර පේමචන්ද්‍ර සුනෙත්
විමල හාමුදුරු පොඩක් කියවන්න බලන්න හාමු. පටන් ගන්න සර්. හයි හයි. ඔතෝතොයි ඔතෝතොයි ඔතෝ කියලා දෙන්නේ හාමුදුරු නෑ. ඔතෝතොයි. ඔතෝතොයි ඔතෝතොයි නොසා ඔතෝතොයි බන්. කිනෝ කිනෝ නෝ අසා. මේ මේව ඇදිලා නෑ. කිනෝ නෙමෙයි කිනෝ. කිනෝ මයික පාර කියවන්න හාමුදුරනේ චූටක් ඉන්නක මයික පාර කියවන්න ඊට පස්සේ ආය බලමු. ඔතෝතොයි ඔතෝතොයි නෝ අසා ඔතෝතොයි නෝ බන් කිනෝ මෙතන ඇදෙනවා කිනෝ කිනෝ නෝ අසා කිනෝ නෝ බන් ක්‍යෝ කේසා කොම්බන් අෂ්ත අෂ්තනෝ අසා අෂ්තනෝ බන් असत्ते असत्तेनो असा असत्तेनो बन मई निची मई असा मई बन मैं एक आपका दम में जबांग वचन अतरे हिस्तन दिए लेती रहने ओ ऐतरे में यदि मेरा के हिस्तन पाविच वेने नेत है ऐतरे में हिस्तन नहीं उन्होंने मेरे कारे गिरगांड पहासु वेने तमा मेरे में दाल दीन हरियाम दुनिया बरांडू ओतो तोई नो असा ඔතෝතොයි නොබන් කිනෝ කිනෝ නොඅසා කිනෝ නොබන් කියෝ කෙස කෙසා කොන්බන් කෙසා කොන්බන් අසිත අසිතා මේක මෙහෙම මේ ශී අකුර උච්චාරණය කරද්දි මේක ඉෂ් එකක් වගේ කියවෙන්නේ ඉක්මනට කියවෙනවා අල්ලෙලා නේද අස්තා අස්තා අස්තනෝ අසා අස්තනෝ බන් අසත්තේ शेहान जीवक शेहान जीव के सान समांत सान समांत वाला मेकर में सक्रिय संबंध है ना भीतर मट अड़ू अड़ू अति ना पेनल दे बोलवा ने मंग आए सामान्य वचन के ना आए मितनी पास से कथा करने अन्य वाले मेरी के इवनी की तरह मंग कराने अपर्चुनिटी का अड़पड़ी पोडा पेनल तीन बोलवा अभी ओके दोब अरे इतना कॉलेज संबंध वेदी का मे मम्मी पाड़क रहा कील की नोकिया की अभी मेट पाड़क रहा मेम अत्यावश्य वचन हरिद वाले मंग इवेन ट्यूटर तीन अर इसरा कव पेज की मालिका तीन ट्यूटे ट्यूटे तीन वचन टीका अतिशय वेद हरिद पाड़क रहा ඊළඟට මේ වගේම chart එකකට මම ආය යනවා ඊළඟට මෙන්න මෙතන සතියට කියන්නේ shoe කියලා මේ නෝට් වල ලියන්න අවශ්‍ය නැහැ විශේෂයෙන් මොකද මේක මම ඔයාලට PDF විදියට එවල ඇත්තේ එවල ඇත්තේ නෙමෙයි එවල තියෙන්නේ ඔයාලට පුළුවන් ඒක යූස් කරන්න මේ print out එකක් දාගන්න සතිය සතියට කියන්නේ shoe කියලා shoe මාසය gets මාසයට මොකද කියන්නේ gets අවුරුද්ද තොෂි තොෂි එතකොට මෙතනත් කතා කරනවා අපි දැන් අපි සති ගත්තොත් එහෙම සති දෙකකට කලින් සතිය ඊට පස්සේ සති දෙකකට පස්සේ ඒ පරාසය ඇතුළේ ටික තමයි කතා කරන්නේ එතකොට සතියට ශූනේ කියන්නේ සෙන් 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 ශූ සෙන් සෙන් ශූ කියන්නේ ගිය සතියට කලින් සතිය ඊට පස්සේ ගිය සතියට කියන්නේ සෙන්ෂු කියලා සෙන්ෂු මේ සතියට කියන්නේ කොන්ෂු ලබන සතියට කියන්නේ රයිෂු ලබන සතියට පස්සේ සතියට කියන්නේ සරයිෂු සරයිෂු කියලා කියන්නේ ඊට පස්සේ මං කියන හැම කියලා කියන්නේ මයි කියලා ඉස්සරහට දානවා කියලා එතකොට හැම සතියම නම් මයිෂු
එතකොට කොහොමද වචන ටික එන්නේ? සෙන්ෂෙන්ෂු, සෙන්ෂු, කොන්ෂු, රයිෂු, සරයිෂු, මයිෂු. සෙන්සෙන්ෂු ගිය සතියේ කලින් සතිය, සෙන්ෂු ගිය සතිය, කොන්ෂු මේ සතිය, රයිෂු ලබන සතිය, සරයිෂු ලබන සතියේ පස්සේ සතිය, මයිෂු හැම සතියෙම. ඔය විදිහට අපි යනවා ඊළඟට මාස බලන්න. මාස ගත්තාම මාසවලත් ඔය අවස්ථා ටික අපි කතා කරනවා ගිය මාසෙට කලින් මාසෙ. දැන් අද ඔක්තෝබර්නේ මේ මාසෙ. එතකොට අපි ඔය කතා කරන්නේ මොන මාසෙ ගැනද? සැප්තැම්බර්, අගෝස්තු ගැන තමයි ඔය කියන්නේ. සෙන් සෙන් ගෙට්සු. සෙන් සෙන් අර මෙතන දැන් මේකම තමයි දාලා තියෙන්නේ ඉස්සරහින්. සෙන් ගෙට්සු ගිය මාසෙට කලින් මාසෙ. සෙන් ගෙට්සු ගිය මාසෙ. කොන් ගෙට්සු මේ මාසෙ. රයි ගෙට්සු ලබන මාසෙ. සරයි ගෙට්සු ලබන මාසෙට පස්සේ මාසෙ. මයි ගෙට්සු හැම මාසෙම. ඕක මේ මෙහෙමත් කියනවා මයි සුකි කියලාත් කියන අල්තන් ඉට්සු එකයි කියන්නයි දාලත් කියන අවස්ථාව දෙන මයි සුකි කියලා. මයි ඉට්සු කි මයි සුකි කියලා පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ අවුරුදු. අවුරුද්ද කියන්නේ තොෂි කියලා. නෙන් කියලාත් කියනවා. නෙයන්න යන්න යන්න නෙන් එහෙමත් පාවිච්චි කරනවා. එතකොට ගිය අවුරුද්දට පෙර අවුරුද්දට අපි කියනවා ඔත්තෝ තොෂි. ඔත්තෝ තොෂි. මෙතන පොඩ්ඩක් වෙනස්. අර සෙන් සෙන් තොෂි කියලා නෙමෙයි කියන්නේ. මොකද්ද වෙනම වචනයක් තියෙනවා. මොකද්ද? ඔත්තෝ තොෂි කියලා වෙනම වචනයක් තිබ්බා ගිය අවුරුද්දට කලින් අවුරුද්ද. ගිය අවුරුද්දටත් මෙතන සෙන් සෙන් කියලා ආවනේ. මේකේ දෙයකට දෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ක්‍යෝ ක්‍යෝනෙන් 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 කියන්නේ ගිය අවුරුද්ද. ඊළඟට මේ අවුරුද්ද කොතෝෂි. කොතෝෂි ලබන අවුරුද්දට අපි කියනවා රයි නෙන්. රයි නෙන් ඒක නම් අර විදිහටමනේ. රයි ෂූ, රයි ගෙට්සු, රයි නෙන්. ඊට පස්සේ ලබන අවුරුද්දට පස්සේ අවුරුද්දට අපි කියනවා සරයි නෙන්. සරයි ෂූ, සරයි ගෙට්සු, සරයි නෙන්. ඊට පස්සේ මයි ෂූ, මයි ගෙට්සු. එන මෙතනත් මේ මයන්නක් තියෙන්නේ පොඩ්ඩක්. එතන එර එකක් තියෙන්නේ. මයි නෙන් නැත්තම් මයි තොෂි. මයි නෙන් එහෙම නැත්තම් මයි තොෂි කියලා කියන හැම අවුරුද්දම කියලා කියන්නේ. හරිද? හොඳයි. මේකත් මම ඔයාලා කීප දෙනෙක්ට කියවන්න අවස්ථාව දෙනවා. හොඳයි. මුලින්ම පියුමි ගමගේ කියවන්න බලන්න. පල්ලෑර පල්ලෑර කිව්වනම් හරි. සෙන්සෙන්ෂු, සෙන්ෂු, කොන්ෂු, රයිෂු, සරයිෂු, මයිෂු. සෙන්සෙන් ගෙට්සු, සෙන්සෙන්, සෙන්සෙන් ගෙට්සු, සෙන් ගෙට්සු, කොන් ගෙට්සු, රයි ගෙට්සු, සරයි ගෙට්සු, මයි ගෙට්සු. ඔතොතොෂි, යෝනෙන්, කොතෝෂි, රයිනෙත්, සරයිනෙත්, ඔයිනෙත්, මයිතොෂි. මෙතන ඔයි නෙවේ. මයි, සෝරි සර්. මයනනවා මාරු කර. මයිනෙන්. මයිනෙත්, මයිනෙත්, මයිතොෂි. මේකේ වෙලා තියෙන්නේ මේ සාමාන්‍ය මේ හැම කියලා දැන් අර උඩදී වුණත් ඔයාලා දකින්න ඇදෙන්නේ. මයි අසා, මයි මයි නිචි, මයි අසා, මයි බන් එහෙමනේ පාවිච්චි කරේ. මෙතෙන්දි මයි ෂූ, මයි ගෙට් ෂූ, මයි නෙන්, මයි තොෂි ඔය විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේකේ අර එකම විදිහක් තමයි යන්නේ. හරි. හරි. ඊළඟට අපි අවස්ථාව දෙනවා සමන්ත. සමන්ත සම්. ප්‍රතිචාර යන්න. ඊළඟට ඩෙල් සන්. ඩෙල් කියලා තමයි තියෙන්නේ. ඩෙල් ඩෙල් තමයි කතා කරන්නේ. ඩෙල් කියලා. හරි. ඩෙල්ගෙන් ප්‍රතිචාර යන්නේ. නිපුණ. නිපුණ සන්.
සෙන්සු සෙන්සෙන් ගෙත්සු සෙන්සු කියොනෙන් සොන්ඩු කොන් ගෙත්සු කොති පයිසු අයිගේසු අයිනෙන් සරයිසු සරයිගෙත්සු සරයිනෙන් මයිගෙතු මයිති මයිනෙන් How do you sense it? හොඳ අපේ හාමුදුරුවෝ කියන්න බලන්න. සෙන්සෙන්සු සෙන්සු කොන්සු රයිසු. හාමුදුරුවෝ මේක නිකන් සූ නෙමෙයි ෂූ ඈ ෂූ 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 සෙන්සු රයිසු සරයිසු මයිසු කොන්සු රයිසු සෙන්සෙන් ගිත්සු සෙන්ගිත්සු කොන්ගිත්සු රයිගිත්සු සරයිගිත්සු මයිගිත්සු හයි ඔතෝ තොසි කියෝනෙන් කොතොසි රයිනෙන් සරයිනෙන් මයිනෙන් මයිතොසි. හොඳ එතකොට අපි දැන් කතා කරේ දිනයක් කරගෙන දිනයේ තියෙන එක එක අවස්ථාටි ගැන්න උදේවරු අවස්සරුව ඊට පස්ස එක එක දිනවලට ගෙන නම් විශේෂයෙන් අපිට මේ මෑත කාලයේ ළඟපාති තියෙන දින ටිකට කියනේවා. ඊට පස්සේ සතිත් ඒ විදිහට කතා කරා, මාසත් කතා කරා, අවුරුදුත් කතා කරා. එතකොට මේක මේ චාට් අනිවාර්යයෙන්ම ස්ටඩි කරන්න ගෙදෙද්දි. ඊළඟට මේ තියෙන්නේ මාස ටික, අවුරුද්දේ මාස ටික තමයි මේ තියෙන්නේ. මොනවද වචන ටික බලන්න. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්. ජනවාරි වලට කියන්නේ ඉචිගට්සු ඉචිගට්සු. පෙබරවාරි නිගට්සු. මාර්තු සංගට්සු සංගට්සු. අප්‍රේල් ෂිගට්සු ෂිගට්සු. මැයි ගොගට්සු ගොගට්සු. ඊළඟ එක හයවැනි මාසේ රොකු ගට්සු. හත්වැනි මාසේ සිචි ගට්සු. අටවැනි මාසේ හචි ගට්සු. නවවැනි මාසේ කුගට්සු. ඊට පස්සේ 11ට කියන්නේ ජූ ඉචි කියලා. ජූ ඉචි ගට්සු. එතෙන්දී අර ජූ කියන එක ඉස්සරහට එහෙමම ආවා. මේකේ මේ තියෙන ඉචි එක තමයි පිටිපස්සට දෙන්නේ. ජූ ඉචි 11. ඊට පස්සේ ජූ නිගට්සු කියලා කියන්නේ 12. 12 වෙනි මාසේ. එතකොට දෙසැම්බර් මාසෙට තමයි කියන්නේ ජූ නිගට්සු කියලා. ඊට පස්සේ මොන කියලා කියන්නේ අපි ජපනිස් වලින් නන් කියලා ඉස්සරහට දානවා. ওই නන් කියන කර ගට්සුත් එක දාපුවා නන් ගට්සු.
නංගච්චු කියලා කියන්නේ මොන මාසෙද කියන එක. හරි. මම ඔයාලට විනාඩි දෙකක් විතර වගේ දෙනවා මේ වචන ටික ඉක්මනට කටහඬ කරගන්න හැමෝම කියලා 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 ඉක්මනට වචන ටික 10 පාරක්වත් කියවන්න. ඉක්මනට ඉක්මනට කියවන්න. හොඳයි. දැන් මාස 12 තියෙන්නේ. මේක මං ඔයාලට කේනන් 10 ට ඉලක්කම් දුන්නද කොයි වෙලාවෙ හරි පන්ති අන්තිම දවසේ නිගමට හරි. ඔව්සස් දුන්නා. දුන්නන්නේ. එතකොට ඉලක්කම් ටික පුළුවන් නම් මේක නැතිං ඈ. පිටිපස්සට ගට්සු කියලා දාන්න තියෙන්නේ. මෙතන විතරක් මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි මේ වගේ තරකට එන එක දුන්නා. ආ මං ඔයාලට කංජිත් එක්කමයි දුන්නේ නේ. ඔව් ඔව්. දැන් මට මතක් වුණා. දැන් 11 කියන එක හැදෙන්නේ 10ට එකක් එකතු වෙලා. එතකොට ජූචි කියලා කියන්නේ 11ට. මේවා මම කරන්නම්. ඉලක්කම් හැදෙන හැටි ඒවා ඉස්සරහට කතා කරනවා. 12 කියන්නේ 10ට දෙකක් එකතු වෙලා ජූනි කියලා එන්නේ. හරිද? හොඳයි. ආයෙත් මම ඔයාලට මේ ටික කියවන්න දෙනවා එක එක. සමන්ත කියවන්න බලන්න සමන්ත. ඔයාගේ මේ මයික් එකෙත් මොනවා හරි අවුලක් තියෙනවා. දැන් හරි ගියා. ඉචිගස්සු සෙන්සේ එහෙනම්ද? ඉචිගස්සු නිගස්සු සංගස්සු සිගස්සු ගොගස්සු රොකුගස්සු සිවිගස්සු හචිගස්සු කුගස්සු ජුගස්සු ජු ඉචිගස්සු ජු නිගස්සු නංගස්සු. මේක මේ නන් ගට්සු කියලා කියන්නේ මොන මාසෙද කියන එක. ඊළඟට කියවන්න නිපුණ. ඉචිගට්සු, නිගට්සු, සංගට්සු, චිගට්සු, ගුගට්සු, රුකුගට්සු, ගට්සු, හච්චිගට්සු, කුගට්සු, උචු, ගට්සු, උචු, ඉචිගට්සු, උචු, නිගට්සු, නන් ගට්සු. මේ මෙතන කොහොමද කියෙව්වේ? උජු කියලානේ කියුවේ. ඔව් සෙන්සේ මට එතන වැඩදුම. ජු ඒක අනිත් පැත්තෙන් නෝනේ ජු ඈ. ජු ගට්සු ජු ගට්සු ජු ඉචි ගට්සු ජු නි ගට්සු එහෙම එන්නේ. හරි. ඊළඟට සුගි මදු මදුවන්ති. ඉතිගත්තු
गत्सु संगत्सु चिगत्सु गुगत्सु प्रकुगत्सु चितिगत्सु पतिगत्सु कुगत्सु दुगत्सु दुइतिगत्सु दुनिगत्सु नंग पियो मी गामगे इचिगत्सु निगत्सु संगत्सु चिगत्सु गुगत्सु प्रकुगत्सु चिचिगत्सु हचिगत्सु कुगत्सु जू गत्सु जू इचिगत्सु जू निगत्सु नन गत्सु हाय सुगी सुनेत कुमार प्रेमचंद सुगी विमल हामदुरु इचिगत्सु निगत्सु संगत्सु सिगत्सु गुगत्सु रुगुगत्सु सिचिगत्सु हचिगत्सु कुगत्सु जुगत्सु जु इचिगत्सु जु निगत्सु नंगत्सु मैं तो ने जुगत्सु ने मैं के जू के रहते ना मैं जुयान ना कोई देखा थी ना जुगत्सु ननागत्सु हचिगत्सु कुगत्सु जू गत्सु जू इचिगत्सु जू निगत्सु हाय सुगी ओय विदियट तमा अवुरुद्दे मास टिके यान्ने ईलंगट अपि बलमु मासे दिन टिके हरि इस्सल्लाम अपि पोड्डक एके इंदन 10 වෙනිදා වෙනකම් බලමු ඊට පස්සේ අනිත් ටිකට යමු පළවෙනිදාට කියන්නේ මේක වෙනම වචන සෙට් එකක් කියන්නේ उच्चारण तुंगे मीका हतरवेंगे मुईका मुईका हत्तें दर्गियाने नानोका नानोका अटवें दर्गियाने योका योकी लदी लदी ने योका नाममेनी दर्गियाने कोकोनोका दहावेनी दर्गियाने तोका तोका मेतन पोड़ी एरेगाती ना मेतन तो उयान नक्ने मेतन ने केली में उयान नक्के सॉरी मेतेंडो ओयान्ना केंडो ने ओय ओयान्ना इंगेंडो ने ओवा कुरत्ता मेतेंडे ने ओय ओयान्ना इंगेला ओयान्ना केंडो ने तोकर मेक तोका तोका हरि मा एक बार कियाना सुइताची फुट्सका मिक्का योक्का इट्सका मुइका ननुका योका कोकोनोका तोका सुइताची फुट्सका मिक्का योक्का इट्सका मुइका ननुका योका कोकोनोका तोका हाय मंगवाले विनाडी अध्याय देना पोड्डा मेडिक होंदर पोड्डा खाटट हुरु करगन कियला 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 होंदर खाटट हुरु करगन टिकक वडियन कियान
හොඳයි. එතකොට මොනවද දින ටික? සුවිතචි පුට්ස්කා මික්කා යොක්කා ඉත්කා මොයිකා නනොකා යෝකා කොකොනොකා තෝකා. ඔය විදිහට තමයි දින ටික එන්නේ. ඔවා මාරු කළේ එහෙම කියන්න බෑ. මාරු කළා කිව්වොත් එහෙම දැන් මෙතනද මේ ඉත්ස එකක් නෙන්නේ. ඔය ඉත්ස දැන් ඔයාලට අකුරු ලියද්දි තේරෙයි. මේක චූටි වෙනසක් වුණොත් මේක ෆුඩ්ස් කනේ පුක්කා වෙනවා. ඒක පොඩි අවුලක් තියෙනවානේ. මේක ෆුඩ්ස් කා. මෙතනත් එහෙම තමයි. මෙතන චූටි වෙනසක් වුණොත් මේක ඉක්කා වෙනවා. ඒකින්ද ඒ දේවල් ටික හරියට කියවන්න පුරුදු වෙන්න ඕන. හරි. මේකත් මම කියවන්න අවස්ථාව දෙන්නම්. මුලින්ම පියුමි කියවන්න බලන්න. පියුමි. පුයිකච්චි. පුත්ස්කා මික්කා යොක්කා ඉත්සුකා නැ ඉත්ස්කා මුයිකා නොනොකා යෝකා කොකොනොකා තෝකා. හයි. සුගි මදුවන්ති. සුවි තචි පුත්ස්කා මික්කා යොක්කා ඉත්ස්කා මුයිකා නනොකා යෝකා කොකොනොකා තෝකා. සුගි ඊළඟට නිපුණ. නිපුණ නිපුණ කියවන්න. නිපුණගෙන් ප්‍රතිචාරයක් නැහැ. සමන්ත. සමන්තගෙම ප්‍රතිචාරයක් නැහැ. සුනෙත් කුමාර ප්‍රේමචන්ද්‍ර. සුනජ්ජ සද්ද ඇහෙන්නේ නැහැ. සුගි විමලහාමුදුරුවෝ. උත්සච්චි උත්සුකා මික්කා යොක්කා උත්සුකා උත්සකා මුයිකා නනොකා යෝකා කොකොනොකා තෝකා. හයි. හොඳයි. දැන් අපි මෙතනින් එහාට මේකේ බලමු. ආයෙත් කිව්වොත් පළවෙනි දාත් සුවිතචි සුවිතචි ෆුඩ්ස්කා මික්කා යොක්කා ඉට්ස්කා මුයිකා නනොකා යෝකා කොකොනොකා තෝකා. ඔය විදිහට නෙන්නේ. ඊළඟට 11 වෙනිදා කියන එක හැදෙන්නේ මේක දැන් මේ ඉලක්කම හැදෙන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. දැනට අයිඩියා එකක් ගන්න. 10ට එකක් එකතු කරාම තමයි 11 වෙන්නේ. ජූ ඉචි. එකට කියන්නේ ඉචි කියන්නේ. එතකොට ජූ ඉචි කියන්නේ 11 නේ. ඒකේ අගට නිචි කියලා දාන එක තමයි කරන්නේ. මේ මේ අගට නිචි කියලා දාන එක තමයි කරන්නේ. හරිද? ඔත්තමත්තේ. ජූචි කියන්නේ 11ට. ඉලක්කම් වලදී හොඳට ඉගෙන ගන්න බලවක. ජූචි කියන්නේ 11ට. ජූචි නිචි කියලා කියන්නේ 11 වෙනිදා. ජූනි කියලා කියන්නේ 12ට. ජූනිනිචි මේ නිචි කියලා පිටිපස්සට දාලා ජූනිනිචි කියන්නේ 12 වෙනිදා. 13ට කියන්නේ ජූසන් කියලා. ජූසන් නිචි කියලා කියන්නේ ජූසන් නිචි කියන්නේ 13 වෙනිදා. 14ට කියන්නේ ජූ යොන් කියලා කියන්නේ 14ට. හැබැයි එතන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා.
මෙතන යොක්කා කියලම ඇවිල්ලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ඔයාලට වෙනම පෙන්නන්න. මෙතන විතරක් මෙතන විතරක් මේක බලන්න දැන් මෙතන මෙතන විතරක් යම්කිසි වෙනසක් තියෙනවා මෙතන විතරක් පොඩි වෙනසක් තියෙනවා මොකද්ද යොක්කා කියලා ඇවිල්ලා තියෙනවා අනිත් තැන් වල නිචි කියන්නේ පස්සට ආවේ ඊට පස්සේ ආයෙත් බලන්න ජූ ගෝ කියන්නේ 15ට ජූ ගෝ නිචි කියන්නේ 15 වෙනිදා 16ට කියන්නේ ජූ රොකු කියලා ජූ රොකු නිචි කියලා කියන්නේ 16 වෙනිදා ජූ ශිචි නිචි ජූ ශිචි නිචි කියන්නේ 17 වෙනිදා ජූ හචි නිචි 18 වෙනිදා ජූ හචි නිචි ජූ හචි නිචි කියන්නේ මොකක්ද 18 වෙනිදා ඒත් නිචි කියලා අගට එකතු වෙලා තියෙනවා ජූ කුනිචි ඒත් අගට නිචි නිචි කියලා එකතු වෙලා තියෙනවා හරිද සෝරි ඊට පස්සේ 20 වෙනිදා කියන එක වෙනම වචනයක් ඒ කියන්නේ ඒකට වෙනම වෙනම යන වචනයක් අනිත් ඒවාගෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා ඒක අපි කියවන්නේ හට්ස්කා කියලා කොහොමද කියවන්නේ හට්ස්කා කියලා කියවන්නේ 20 වෙනිදාට කියන්නේ හට්ස්කා කියලා ඊට පස්සේ ආයෙ 21 වෙනිදාට කියපුවාම 21 වෙනිදාට කියපුවාම ආයෙත් අර වැඩේ වෙන්නේ මොකද්ද වාඩි ඉලක්කම් වලදී ඉගෙන ගන්න පුළුවන් 21ට කියන්නේ ජූ නිජු ඉචි කියලා කියන්නේ 21ට කියන්නේ 21ට කියන්නේ නිජු ඉචි කියලා දැන් ඒකට අගට නිචි කියලා දාලා තියෙනවා නිජු ඉචි නිචි නිජු නී කියලා කියන්නේ 20 දෙවෙනි දාට ඒකේ නිචි එකක් දාලා අගට නිජු නිනිචි නිජු සන් කියලා කියන්නේ 23 වෙනිදාට ඒකෙත් අගට නිචි කියලා දාලා තියෙනවා නිජු සන් නිචි මෙතෙන්දි අර වෙනස වෙලා තියෙනවා නේ මොකද්ද වෙනස 14 වෙච්ච වෙනස යොක්කා කියන එක දැන් මෙතෙන්දිත් මේ යොක්කා මෙතෙන්දිත් යොක්කා එතකොට 4ට කිව්වේ අපි මොකක් කියලාද 4ට යොක්කා 14ට කියනවා ජූ යොක්කා 24ට කියනවා නිජු යොක්කා අනිත් ඒවා ගණන් කරන ඉලක්කම් වල අගට නිචි කියලා එදිලා තමයි හැදෙන්නේ හරිද 25 වෙනිදා 25 වෙනිදාද කියන්නේ නිජු නිජු කියනවා 20 නිජු ගෝ කියන්නේ 25 කෙනෙක් නිජු ගෝ කියන්නේ 25 නිජු ගෝ ආයතර විදිය නිජු ගෝ නිචි නිජු රොකු කියන්නේ 26 නිජු රොකු නිචි නිජු රොකු නිචි 24 කියන්නේ නිජු සිචි කියලා නිජු සිචි නිචි මේ මෙතන නිචි එන්න ඕනේ නිෂි කියලා තියෙන පොඩි error එකක් වෙලා තියෙනවා මම මේ edit කරමු නැති ටියුට් එකද කොහෙද අරගෙන තියෙන ළමයි අය ඒක වැඩි හිතන්න එපා edit කරපු එකක් තියෙනවා මේ මෙතන චී එකක් එන්නේ සී නෙවෙයි එතකොට නිජු සිචි නිචි 27 වෙනිදා 28 වෙනිදා බලන්න නිජු හචි කියන්නේ 28 නිජු හචි නිචි නිජු කුනිචි සංජු කියන්නේ 30ට සංජු නිචි 30 වෙනිදා සංජු ඉචි කියන්නේ 31 කියන එක සංජු ඉචි නිචි 31 වෙනිදා ඊට පස්සේ කී වෙනිදා කියලා කිව්වොත් එහෙම නන් නිචි දෙස් කා කියලා තමයි එන්නේ මේකේ තැලපිල්ලක් අවශ්‍ය නැහැ නන් නිචි දෙස් කා ඔන්න ඔය විදිහට තමයි මේ ටික එන්නේ අපි දැන් ගණන් කරලා බලමු සුවිතාචි ෆුඩ්ස් කා මික්කා යොක්කා ඉට්ස් කා මුයිකා නනොකා යෝකා කොකොනොකා තෝකා සුගි ඊට පස්සේ ජූ ඉචිනිචි ජූ නිනිචි ජූ සන්නිචි ජූ යොක්කා
जू गोनीची जू रोकुनीची जू शिचिनीची जू हाचिनीची जू कुनीची हार्ट्स का मैंने इट्स करती है ने हार्ट्स का निजू इचिनीची निजू नीनीची निजू सान्नीची निजू योक का निजू गोनीची निजू रोकुनीची निजू शिचिनीची निजू शिचिनीची निजू हाचिनीची निजू कुनीची सांजू नीची सांजू इचिनीची सिंगल अगट दयान दयान वगैरह दयानिया ओके मधु मधु अंती ये वांड बारा सुविता की उसका निका योका उसका नुका नानुका योका कोकोनुका तोका जू निनीचि जू सान्निचि जू योक्क जू गोनीचि जू रोकुनीचि जू शिचिनीचि जू हाचिनीचि जू हात्स्क निजू इचिनीचि निजू निनीचि निजू सान्निचि निजू योक्क निजू गोनीचि निजू रोकुनीचि निजू उशि सांजु नीचे सांजु इचिनीचि नान नीचे ඊළඟට නිපුන අලුත් එක්කෙනෙක් නිපුන කියවන්න බලන්න සීතචි ෆුත්සුකා මික්කා යොක්කා ඉත්සුකා මුයිකා නනුකා යෝකා කොකොනුකා තෝකා ජු ඉචිනීචි ජු ගොනිචි නිනීචි जू इचिनीचि जू निनीचि जू सन्निचि जू योक्क जू गोनीचि जू रोकुनीचि जू शिचिनीचि जू हचिनीचि जू कुनीचि हत्सुक निजू उचिनीचि निजू निनीचि निजू सन्निचि निजू योक्क निजू गोनीचि निजू रोकुनीचि निजू शिचिनीचि निजु हचिनीचि निजु उकिनीचि संजु निचि संजु इचिनीचि नानिचि देस्का नानिचि देस्का नानजी ने नानिचि देस्का नानिचि देस्का सुगी जू इचिनीचि जू
निनिचि जु सान्निचि जु योक्का जु गोनिचि जु रोकोनिचि जु शिचिनिचि जु हचिनिचि जु कुनिचि हत्का निजु इचिनिचि निजु निनिचि निजु सान्निचि निजु योक्का निजु गोनिचि निजु रोकोनिचि निजु शिचिनिचि निजु हचिनिचि निजु कुनिचि संजु निचि संजु इचिनिचि नन्निचि देस्का हाय सुगी सामंत सुनेत सुनेत विमला हामदी सुतची श्री मेग स स हल तैयार नहीं पड़ा गंड स सुई ताची सुताची नहीं है सुई ताची सुका मिका योका सुका मुइका ननुका योका कुकनुका तोका जो इचिनिची जो निनिची जो सन्निची जो योका जो गोनिची जो रोकुनिची जो सिचिनिची जो हचिनिची जो कुनिची हत्स्का निजु निजु इचिनिची निजु निनिची निजु सन्निची निजु योक्का निजु गुनिची निजु निजु रोकुनिची निजु इसिनिची निजु निजु हचिनिची निजु कुनिची सन उनिची सन सन इचिनिची संजु इचिनिची इचिनिची नान नानिची देस्का हाय नानिची देस्का अंदर और देर तमा यानी मासे दवास ठीक है सुईताची फुट्सका मिक्का योक्का इच्का मुहिका नानोका योका कोकोनोका तोका इरवासे जू इचिनिची जू निनिची जू सान्निची जू योक्का जू गोनिची जू रोकुनिची जू सिचिनिची जू शिचिनिची जू हचिनिची जू कुनिची विस्तर कियान्ने वेनम वचनयक हट्स्का हट्स्का इरवासे विसी एकड कियाने निजु इचिनिची निजु निनिची निजु सान्निची निजु योक्का निजु गोनिची निजु रोकुनिची निजु शिचिनिची निजु हचिनिची निजु कुनिची संजु क्या नती है डर संजु इची निची नान निची देस्का नान निची देस्का की वैनी दाद और नानी का मैं यात्रा दी लगती है ना आधा की वैनी दाद आधा नंग क्यों की लगे अन क्यों वा नान निची देस्का की लगे ना कौन क्यों वा नान निची देस्का आधा की वैनी दाद क्यों वा नान निची देस्का क्यों क्या ना आधा की नहीं क्यों ना आधा पाले नहीं दागे क्यों वा सुई ताची देस क्यों वा सुई ताची देस वा क्या हादने हटी वंग कियल देना इस तरह डे मतलब वो एक पारण कर गंडोर इड बस से अभी काला परासेन गया ना कथा करना पा काला परासेन गया ना कथा करने काली मम पोड़क में වෙලාව කියන හැටි ගැන ලාවට වගේ කතා කරගෙන යනවා මම මේ කොහොම පන්තියදි කරනවා පන්තියදි කියන්නේ වෙනම ලෙසන් එකක් විදිහටම කතා කරනවා හරි වෙලාව ප්‍රකාශ කරනවා වෙලාව ප්‍රකාශ කරද්දී පැය ගණන් ප්‍රකාශ කරන හැටි තමයි මේ කියන්නේ වෙලාව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි කියලා අපි කියනවනේ රවුම් ගණන් ටික පැය ගණන් ටික
අන්න එහෙම කියන්නේ කොහොමද කියලා තමයි මුලින් බලන්නේ. එතකොට සාමාන්‍යයෙන් කරන්නේ අර ගණන් කරන ඉලක්කම් වල අගට g කියලා ප්‍රත්‍යයක් එකතු කරනවා. අගට g කියලා ප්‍රත්‍යයක් එකතු කරනවා. හැබැයි මේ එකතු කරන g ප්‍රත්‍යය සමහර වෙලාවට එකතු කරන තැන පොඩි පොඩි වෙනස්කම් ටිකක් එහෙම වෙන්න පුළුවන්. අපි එහෙම තියනවාද බලමු. එකට කියන්නේ ඉචි කියලා ඉචි g කියලා කියන්නේ වෙලාව එකයි දෙන එක. ඉචි g දෙකට කියන්නේ නී කියලා නිජි කියලා කියන්නේ වෙලාව දෙකයි කියන එක. තුනට කියන්නේ සං කියලා සංජි කියලා කියන්නේ වෙලාව 3යි කියන එක. හතරට කියන්නේ යොන් කියලා බට් මෙතන යෝ විතරයි පාවිච්චි වෙලා තියෙන්නේ. යොජි කියලා කියන්නේ 4යි කියන එක. ඒකට මෙතන පොඩ්ඩක් විශේෂ තැනක්. මේක යොන්ජි නෙවෙයි යොජි. පහට කියන්නේ ගෝ කියලා අගර දී දාපුවාම ගොජි. ගොජි කියන්නේ 5යි කියන එක. වෙලාව 5යි නම් ගොජි. ඊළඟ වෙලාව 6යි නම් අපි කියනවා රොකුජි. රොකුජි. වෙලාව 6යි නම් මොකද කියන්නේ රොකුජි. වෙලාව 7යි නම් අපි කියන්නේ ශිචිජි. ශිචි. ශිචි කියලා කියන්නේ 7ට. හැබැයි මේකේ නනා කියලත් වචනයක් තිබ්බා. නනා නෙමෙයි පෙසෙන්දි පාවිච්චි කරන්නේ වෙලාව කියද්දි. ශිචි කියන එක ශිචිජි. වෙලාව 7යි. දැන් වෙලාව 8යි නම් අපි කියන්නේ අංක 8ට කියන්නේ හචි කියලා. අගට ජී දැම්මා හචි ජී. වෙලාව 8යි. අංක 9ට 9ටත් කියන්නේ ශබ්ද කරන ආකාර දෙකක් තිබ්බා. එකක් Q කියන එක අනිත් එක Q කියන එක. වෙලාව කියද්දී අපි පාවිච්චි කරන්නේ Q කියන කෑල්ල. Q එකත් එක්ක G දාපුවාම කුජි කියලා තමයි එන්නේ. කුජි. කුජි කියලා කියන්නේ වෙලාව 9යි. ඊට පස්සේ ජූ කියලා කියන්නේ 10ට ජූ ජී කියලා කියන්නේ වෙලාව 10යි. ඊළඟට ජූ ඉචි කියලා කියන්නේ 11ට ජූ ඉචි ජී කියලා කියන්නේ මොකද්ද? ජූ ඉචි ජී කියන්නේ වෙලාව 11යි. ජූ නී කියලා කියන්නේ 12. ජූ නිජි කියන්නේ වෙලාව 12යි. මොනවම තමයි යන්නේ. ඊට පස්සේ නංජි කියලා කියනවා වෙලාව කීය කියන එක. මේ ද දාන්න බෑ. කීය කියන අදහස විතරයි නංජි එකේ තියෙන්නේ. මේකට දෙස්කා කියලා අගට දැම්මහම නංජි නංජි දෙස්කා සුයන්න. මේ සුයන්න S එකක් වගේ තමයි කියවෙන්නේ. එතකොට නංජි දෙස්කා කියලා කිව්වොත් වෙලාව කීයද? හරිනේ. නංජි දෙස්කා වෙලාව කීයද? උත්තර දෙනවා කොහමද? ඉචිජි, නිජි, සංජි, යොජි, ගොජි, රොකුජි, ශිචිජි, හචිජි, කුජි, ජූජි, ජූඉචිජි, ජූනිජි. ඔන්න ඔය විදිහට පැය ගණන් ටික ඔක්කොම කියන්න පුළුවන්. සාමාන්‍ය ඉලක්කම් වලකට G කියන එක දාපුවාම. හරිද? ඉලක්කම් වලකට G දාපුවාම තමයි පැය ගණන් ටික කියවෙන්නේ. හොඳයි. හරිනේ. ඊළඟට විනාඩි කොහොමද කියන්නේ? විනාඩි කියන්නේ අපි මෙන්න මෙහෙමයි. විනාඩි එකක් ගිහිල්ලා තියෙනවා නම් කියන්නේ ඉප්පුන් කියලා. සාමාන්‍යයෙන් පුන් කියලා හරි ෆුන් කියලා හරි ඉලක්කම් වල අගට එන්නේ ගොඩක් වෙලාවට. හැබැයි සමහර තැන් වල වෙනස් වෙනවා. දෙකට කියන්නේ නිෆුන්. තුනට කියන්නේ මේ විනාඩි. විනාඩි 3යි නම් සන්පුන්. විනාඩි 4යි නම් යොන්පුන්. විනාඩි 5යි නම් ගොෆුන්. විනාඩි 6යි නම් රොප්පුන්. විනාඩි 7යි නම් නනාෆුන් කියලා නඩක් කි පුළුවන්. ශිචිපුන් කියන්නත් පුළුවන්. ඊට පස්සේ වෙලාව 8යි නම් හප්පුන් කියලා කියන්නේ හප්පුන්. වෙලාව 9යි නම් කියෝෆුන්. වෙලාව 10යි නම් ජුප්පුන්. වෙලාව 10යි නම් මොකද්ද? ජුප්පුන්. ඊට පස්සේ මෙතනින් එහාට ගියාකි
जू इची क्या निकोल हाट है जू इप्पू नर जू इची क्या निकोल हाट ने एक यार इची किए ने का बनुवा टा विनाडी काई किए ने का मित्र ने दागा ने तो गोड़ा जू इप्पून जू निफून जू सानपून जू योनफून जू गोफून जू रोकुपून जू नानाफून जू हापून दबासे जू हापून क्या ने दहाटाई के ने मेरे जू हापून जू क्योफून क्योफून क्या ने विनाडी दहा नाम ले इधर बासे बोलूँ निजुपून के ना विस्तर निजुपून विस्तर निजीपून के लात किए ना दें इधर बासे तीहटा सांजुपून योनजुपून गोजुपून और ना हम किया ना बोलूँगा दें तो घटे खाट हरी किया ना बोलूँगा नंबर लान ट्राई कर दें डे वेला अब हाया देखा ही केला कोम दिखिया वेला अब हाया ही देखा रोकु जी हायाई नंग क्या ने रोकु क्या लने हाय डे क्या ने रोकु जी देखा ही नंग विदारी देखा ही क्या लती ने निफुन ऐतब वाले ने कौन रोकु जी निफुन क्या लन रोकु जी निफुन इलांग टे वेलाव हताई हताई पहाई कौन दिखे वेलाव हताई पहाई शिचिजी हताई गोफुन शिचिजी गोफुन के अलग याने हताई पहाई और ना इधर तमाई ये तो बोला आप इटा सामान्य आप इटा पुलवा निकाल में तो नहीं मंदन किया लोगों ने देवाली के बाला ला सामान्य मिलावा किया गान पुलवा हम मैं का तावदुरोटा पांतीय दी बहादुरी करना है पांतीय बिना तावस का बहादुरी करना ये लांग टा मंगा आया ना आते इंटर देंगो या आप ही वेले क्या नगत्ते मनो आते वेलाव गाता भी ना वेला ये तीन ने वेला आवा किये ने के तमा उतना नहीं किया ने का कालिंग ही किया ने का ईलांगर मंगे ना काला परास यान किया ला पैया एकाई पैया पहाई पैया दहायाई पैया विफी पहाई उन ने वाकी काला परासे दाख पर दी जी किया ला इतराद डाला बे तावा काम किया ला पीड़ित बांसरे के अल्लाह के कदमे ना निजी कान पै तुनाक नंग अभी किनोआ सांजी कान पै हातराक नंग किनोआ योजी कान पै पहाई नंग पै पै पहे गुड़ा गोजी कान पै हायाई नान रोकुजी कान पै हाताई नान नानाजी कान पै हाताई नान ताऊ अच्छे नंग किनोआ सिचीजी कान केला सिचीजी कान ඊළඟට හචිජිකන් පැය 8යි කුජිකන් පැය 9යි ජූජිකන් පැය 10යි
ඊට පස්සේ ජූ ජිකන් හන් ජූ ජිකන් කියන්නේ මොකක්ද 12යි sorry ඉචි ජිකන් හන් නේද ඉචි ජිකන් හන් පැය එක හමාරයි නන් ජිකන් පැය කීයක් ඊට පස්සේ විනාඩි විනාඩිත් මේ ගොඩවල් ගැන කියන්නේ විනාඩි කී අර කලින් අපි විනාඩි කියලා අදහස් කරගුවේ වෙලාව කියද්දි පාවිච්චි කරන එක හැබැයි මේකෙදී වෙනසක් නැහැ වෙලාව කියද්දි මේකමයි පාවිච්චි කරන්නේ පරාසයක් කියද්දි පාවිච්චි කරන්නේ මේකමයි ඉප්පුන් නිපුන් සන්පුන් යොන්පුන් ගොපුන් රොප්පුන් නනපුන් අප්පුන් කියෝපුන් මේක කියුපුන් නෙවෙයි කියුපුන් නෙන්න ඕන කියුපුන් ජුප්පුන් ජිප්පුන් නන්පුන් නන්පුන් කියන්නේ විනාඩි කීයක්ද ඔන්න ඔය විදිහට ගියා හරි ඊළඟට දින සති මාස අවුරුදු ඕවා කොහොමද මේ කාල පරාසය විදිහට කියන්නේ දින දෙකක් දින 10ක් දින 15ක් දින 8ක් දින 25ක් සති 4ක් සති 9ක් මාස 2ක් මාස 7ක් අවුරුදු 5ක් අවුරුදු 10ක් ඔන්න ඔහොම ඒවා කියන්නේ කොහොමද දින කියද්දී නම් අපි දිනේට ලිව්වේ ජී ජී නිජි දිනේට ලිව්වේ සුවිතාචි ෆුඩ්ස් කා මික්කා ඕක ලිව්වේ දින ටිකට අර දින මොනවද කියන එක මෙතන ඒක නෙමෙයි දින ගණන් කරනවා මෙතන ඉචි නිචි කියන්නේ එක දිනයක් නිනිච් ෆුඩ්ස් කා කියන්නේ දින දෙකක් මික්කා කියලා කියන්නේ දින තුනක් යොක්ක කියන්නේ දින හතරක් ඊට පස්සේ ඉට්ස් කා කියන්නේ දින පහක් ඊළඟට දින හයක් නම් මුයිකා හතක් නම් නනෝකා අටක් නම් යෝකා නවයක් නම් කොකොනෝකා ඊළඟට සති සති වලට කියන්නේ ෂූ කන් කියලා ෂූ කියලා කියන්නේ සතියේ සතියේ සාමාන්‍යයෙන් අපි මේ සති ගණන් කරද්දී සතියට කියන්නේ ෂූ කන් කියලා සති ගණන් කරද්දී අගට කන් කියලා දානවා. එතකොට ඉෂූ කන් සති එකක් සති දෙකක් නම් නිෂූ කන් සති තුනක් නම් සංෂූ කන් සති හතරක් නම් යොන්ෂූ කන් සති පහක් නම් ගොෂූ කන් සති හයක් නම් රොකුෂූ කන් සති හතක් නම් මොකද්ද නනෂූ කන් සති අටක් නම් හෂූ කන් සති නමයක් නම් කියුෂූ කන් සති දහයක් නම් ජුෂූ කන් එතන වෙන්නන්න බැරි වුණා සති දහයක් නම් ජුෂූ කන් සති 11ක් නම් නන්ෂූ කන් නන්ෂූ කන් ඊට පස්සේ මාස වලට කියන්නේ ගෙට්සු කියලා කියනවා මෙතන ඉක්කා ගෙට්සු නිකා ගෙට්සු සංකා ගෙට්සු යොන්කා ගෙට්සු ගොකා ගෙට්සු රොක්කා ගෙට්සු නනෝකා ගෙට්සු හක්කා ගෙට්සු කිව්කා ගෙට්සු කිව්කා ගෙට්සු ජුක්කා ගෙට්සු මාස 10යි මෙතන නන් ගෙට්සු නෙවෙයි නන්කා
नंका गेट्सु त्रपोड़ी रेखा तेरे नंका गेट्सु इक्का गेट्सु हान के लगे ना माँ से इक्का हमारा के लगे नहीं इलागने नीने नावरु देकाई सान्ने नावरु तुनाई योने नावरु दु हातराई दर मितना योने ने में योने और दु हातराई गोने न पाहाई और दु हायाई नांकिनो रोकने और दु हाताक नांकिनो नानाने और दु अटाक नांकिनो हाचीने और दु नामयाक नांकिनो मुगाकेल क्योने और दु दहायाक नांकिने जूने केला कियाक और दु कियाक ना नानने नानने हरे ඔන්න ඔය විදිහට මේ ටිකත් ඉගෙන ගන්න පුළුවන් මේවත් කොහොමවත් අපිට වාක්‍යෙම ලියද්දි අත්‍යවශ්‍ය වෙන වචන සෙට් එකක් මම මේ chart එකත් පොඩ්ඩක් හැමෝටම කියවන්න දෙනවා පල්ලෑට පල්ලෑට කියවනම් හරිය मधु मधु अंति पल्लर पल्लर हरियर में पल्ले हर गति नहीं गया हरे वाला मैं मेड की विचार क्यों नो पल्ले हर ने कहने शुकल निशुकल निशुकल सांशुकल योनशुकल गोशुकल प्रकुशुकल वाला बड़ी वाला दत्ते ना मेरे शुकल ने मेरे शुकल बेर वाले उधर ना पीरी पसंदी ना देन ඉෂූකන් නිෂූකන් සංෂූකන් යොන්ෂූකන් ගොෂූකන් රොකුෂූකන් හයි හරි නේද හයි සර් ඉක්කගෙත්සු නිකගෙත්සු සංකගෙත්සු යොක්කගෙත්සු ගොකගෙත්සු සොක්කගෙත්සු ඉච්චිනෙන් ඉච්චිනෙන් නිනෙන් සන්නෙන් යොනෙන් ගොනෙන් රොකුනෙන් හරි ඊළඟට කියවන්න ඩෙල් ඩෙල්ට පුළුවන්ද කියවන්න ඩෙල් ඩෙල් තියෙන විදිහට තමයි ඉතින් මම නම කියන්නේ ඩෙල් කියලා තමයි කියන්නේ නිපුන ඉචිනිචි පුච්කා මික්කා යොක්කා ඉත්සුකා මුයිකා ඉසුකන් නිසුකන් සල්සුකන් යොන්සුකන් ගොසුකන් රොකුසුකන් එකගෙත්සු නිකගෙත්සු සංකගෙත්සු යොක්කගෙත්සු ගොක්කගෙත්සු රොක්කගෙත්සු ඉචිනෙන් නිනෙන් සන්නෙන් යොන්නෙන් ගොන්නෙන් රොකුනෙන් යෝමි ඉචිනිචි ෆුත්ස්කා මික්කා යොක්කා ඉත්ස්කා මුයිකා ඉෂූකන් නිෂූකන් සංෂූකන් යොන්ෂූකන් ගොෂූකන් රොකුෂන් රොකුෂූකන් ඉක්කගෙත්සු ඉක්කගෙත්සා හරි නේද ඉක්කගෙත්සා නිකගෙත්සා ඉක්කගෙත්සා නෙමෙයි මේ සූ තියෙන අර ඉරට කැපිලා සුවන්නේ ඉක්කගෙත් නිකගෙත් සංකගෙත් යොන්කගෙත්
Gokaget, rokaget. Nah. Ikka getsu, itsu akurat ini. Mereka 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 suyan na. Suyan ni mereka. Yatin dia ni irata suyan ni papi la, kapi la gila dia mereka. Ikka getsu, nikka getsu, sanka getsu, yonka getsu, goka getsu, roka getsu. Ichinen, ninen, sanen, yonen, gonen, rokunen. ඊළඟට සෙනවිරත්න කියලා කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා දැන් කවුද මන් දන්නේ විමල හාමුදුරු ඉච්චි ඉස්කා මික්කා යොක්කා ඉත්සුකා මුයිකා ඉස් ඉස්සුකන් නිසුකන් සංසුකන් හාමුදුරනේ ඉෂූ ෂූ මේක ඇදෙනවා ෂූ කියලා ඇදෙනවා සංෂු හරි ඉෂූ කන් නිෂූ කන් එහෙමද සංෂු කන් සුෂු කන් ෂුකුෂු කන් ඉක්ක ගෙත්සු ගෙත්සු සංක ගෙත්සු उनको गेट्सो इक्का निका संका गेट्सो योंका के वगैरह हूँ नोट गेट्सो गो गो का गेट गेट्सो रॉक का नहीं है रॉक का मेरे कान आरा आरा में ऐसा उन्हें क्या नया किला भी क्यों हुआ नहीं ऐसा तो कौन मेरे का रॉक का नहीं है रॉक का गोका गेट्सु मेरे का गोका नहीं है गो गोका हाय इचिनेन निनेन सन्नेन योनेन गोनेन रोकुसु रोकुनेन हाय හොඳයි එතකොට මම මේටි උට් එකේ ඔය ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේටි උට් එකෙන් නම් මම ඔය විදිහට තව ටි උට් එකකට පොඩ්ඩක් කරනවා මේවා ඔයාලා ගෲප් වලට මම දාලා තියෙනවා මේවා මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පොඩ්ඩක් දැන් මේකේ සිංහල තිබ්බත් ඔයාලා කියවද්දි වැරදි විදිහට කියවෙන වෙලාවල් තියෙනවා මට ඒක ඇහිලා තියෙනවා පොඩ්ඩක් අහගන්න මේකේ නම් වීඩියෝ එකකුත් තිබ්බා මගේ අර YouTube දාලා තියෙන එක මම ඕන එකක් ෂෙයා කරන්නම් group වලට පොඩ්ඩක් මට request කරලා දෙන්නක හරි පවුලේ සමාජිකයෝ වලින් පටන් ගන්න ටියුට් එකක් තියෙනවා මේක ඇවිල්ලා මේ ජපන් වචන සාමාන්‍ය පෞලි සමාජිකෝ ගැන ජපන් පෞලි සමාජිකෝ ගැන කියද්දී විශේෂ කාරණයක් තියෙනවා ජපන් භාෂාවේ සාමාන්‍ය තමන්ගේ පෞලේ අයට කියන්නේ වෙන වචන සෙට් එකක් වෙන කෙනෙක් කියනවා දැන් මගේ ගෙදර මගේ අම්මා තාත්තා මගේ මල්ලි නංගි මගේ අම්මා මගේ නැන්දා මාමා මගේ බිරිඳ මගේ සැමියා කියන්නේ තමන්ගෙම සෙට් එකේ ඉන්නවා ඒ කට්ටියට වෙන වචන ටිකක් කියනවා දැන් අපි කියමු දැන් යාළුවාගේ අම්මා එනවා නම් එතකොට ඒ අම්මට කියන්නේ වෙන වචන කාන් ඒ විදිහට තමන්ගේ අයිට වෙන වචන සෙට් එකක් තියෙනවා වෙනත් කෙනෙක් ගෙන තව වචන සෙට් එකක් තියෙනවා හැබැයි එහෙමයි කියලා මගේ මල්ලිගේ අම්මට වෙන එකක් එහෙම කියන්නේ නැහැ ඒ තමන්ගේ අම්මමනේ ඒ වගේ අර වැරදි වල වටහා ගන්න එපා පිටස්තර කෙනෙක්ට කියන්නේ වෙන වචනයක් තමන්ගේ කෙනාට කියන්නේ වෙන වචනයක් හොඳයි කසකු කසකු කියලා කියන්නේ පවුල කියන එක කසකු පවුල ඊළඟට වතාෂිනෝ කසකු වතාෂිනෝ කසකු මගේ පවුල සුගි වතාෂි මොකක්ද ඊළඟට තියෙන්නේ වතාෂි වතාෂි වාත නෙවෙයි වතාෂි මම හහා අම්මා චිචි තාත්තා සොෆු සීයා සොබෝ
आची ओतोतो ओतोतो मल्ली इमोतो नंगी अने अक्का अनी आया सुमा सुमा बिरिंद ओत्तो सेमिया गिरिनो चिची मामंडी गिरिनो हाहा नंदम्मा मुसुमे मुसुमे दुव मुसुको पुता योमे लेली मुको बैना मागो मुनुपुरा ओई सहोदरिया के पुता मेई मे 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 अकुरन अन्ने जापानीज़ सोले मैंने बड़ी हैरे का तीन मे या ये अकुरन है वो ये विनोट तें डेंडो नमकत या ना कैन्ने मेई मेई सहोदरिया के दुआ ओजी मामा ओबा नंदा इतोको न्याति सहोदरिया इतोको न्याति सहोदरिया तोमोदाची नो कासोकु तोमोदाची नो कासोकु यालु आगे पावल दें मैं मेतरिंग यहाँ आटे इन्ने विनत क्या ने के पावल का काट्टी है ठीक है तोमोदाची क्या ने यालुआ तोमोदाची नो कासोकु के लिए क्या ने यालु आगे पावल है तोमोदाची यालुआ सुगी ओतोसान ओतोसान के लिए क्या ने यालु आगे तात्तर क्या ने तात्ता की ने वजने तेंदी ओतोसान इलागे का ओकासान ओकासान के लिए क्या ने अम्मा ओजीसान ओजी के लिए देना ने ओजीसान सिया ओबासान आची ओनेसान अक्का ओनीसान नाया ओतोतोसान मल्ली इमोतोसान नंगी ओकुसान बिरिंद गोशुजिन गोशुजिन सेमिया मुसुकोसान पुता मुसुमेसान दुव गिरिनो ओतोसान मामंडी ओशुतोसान एत मामंडी गिरिनो ओकासान नंदम्मा ओशुतोमेसान एत नंदम्मा ओयोमेसान लेली ओमुकोसान बैना ओमागोसान मुनुपुरा मिनीपिरिय ओइगोसान सहोदरियागे पुता मेगोसान मेक मेई कियला नेमे कियवेन्ने मे कियला फर्स्ट डेट के सामान्य उकियल देना ये हम वैन के मेगो सान ओजी सान मामा ओबा सान नंदा इतोको न्याति सहोदरिया आकाचांग लदरुआ शिनसेकी नैदायो क्योदाय सहोदर सहोदरियो रिंजिन असल लसियो शिगोतो रेकिया खाईशाइन कार्यालय सेवकया किशो लेकम तेन्निन वेलंद सेवकया सेंसे हमने के सेंसे ही किया लग दिबार की मतलब यार ने किए भी नया सेंसे के लिए ने सेंसे गुरु अरे या क्योशी एक गुरु अरे या बेंगोशी नीति न्या ये लग रहा है केसात्सुकान पुलिस निलंदारिया शोबोशी गिनी नहीं बना बाटिया किशा वार्ता करो याकियो शेंशु बेसबॉल क्रीड गया रिकिशी सुमो क्रीड गया हायू नालुआ जोयू नीलिया खाशु गाय गया मोदेरु दवार टेबल तीन मेटी उठती है ना वाणी मेटी उठता ली इस साल के या कुरत दाल दिए ना कुरवा गया वचन वगैरह कहती ඒ හැම දාලා තියෙන්නේ මේ වචනේ කතකනාවලින් ලියවෙනවා කියලා පෙන්වන්න. හිරගනා නෙමෙයි කතකනාවලින් ලියවෙනවා කියලා පෙන්වන්න තමයි දාලා තියෙන්නේ. එහෙම නැත්නම් වචනික ඇල්ලක් නෙවෙයි. මොදේරු නිරූපණ ශිල්පිනිය ගේනින් විකට නළුවා කැමරාමන් කැමරා
छायारूप शिल्पिया हाय शशिंका छायारूप शिल्पिया ईशा वैद्यवरया हाईशा दंत वैद्यवरया याकुसाईशी याकुसाईशी औषध वेदिया कांगोशी हेदिय होयकुशी केरापासल गुरुवरिया गाका चित्रशिल्पिया शीए गुवान सेविकाव शेफु सूप वेदिया दाइकु वडुआ प्रियोशी दीवरया नौका गोविया बियोशी कोंड मोस्तर शिल्पिया नत्तम बाबर उन्तेंशु मेतना सूने में फायनु शुए केंदे उन्तेंशु पुरोगुरामा पुरोगुरामा केंची कुशी गृह निर्माण शिल्पिया गाक्से होदोमो लामिया प्रियोशिन दिमापियो इंजीनिया इंजीनियर हुआ एक कथकना है सेंग्यो शुफु गृहणीय रोदोशा कामकारुआ शाइन सेवकिया कोचो विद्वालपति साचो सभापति बुचो अध्यक्षक मोचिनोसी आयतिकारु ओएरु कार्याल सेविकाव प्रियोरिनिन सुपवेदिया सक्का लेखकया खगाकुशा विद्याज्ञया सेजिका देशपालज्ञया कोमुइन रजे सेवकया कैकेशी कैकेशी गणकाधिकारी सोकुग्यो वृत्तिय देंगी किसी विदुली कार्मिकया विधियाट मेटी उठे संपूर्ण स्टडी करके वचन पाठन करो या पंथ पास वाल ग्रूप यूट्यूब मगे मेटी उठे डिस्कस कर संपूर्ण वीडियो एडिट हेतु पेहदली करके अंटूटने वीडियो कत्ती वाला एक परशील ඊට පස්සේ දැන් අපි ඊළඟට පන්තියත් එක්ක එකතු වෙන දවසේදී පුළුවන් තරම් වචන ටිකක් එහෙම පාඩම් කරගන්න try කරනවා. මම ඒකයි මේ අද වචන විතරක් කරේ මේ මෙහෙම ඒවා ටිකක් ඔයාලට එවලා තියෙනවා. මේවා study කරන්න කියලා මඟ පෙන්වීමක් කරන්න. හරිද? එතකොට අපිට ඊළඟ දවසේ ඔය ඉගෙනගෙන තියෙන අකුරු ටික එහෙම ඉස්සරහට continue කරන්න පුළුවන්. මේ දේවල් ටික කරගෙන අපි ඉස්සරහට යමු. එහෙනම් මම අදට මෙතනින් ඉවර කරනවා. ඔයාලා වචන ගැන ලොකු අවධානයක් දාන්න. ඒකල වචන ටික එහෙම පාඩම් කරගන්න. හොඳයි. සායනාරා.